අපේ දිනදා ජීතේ බහුතරයක් දෙනාා මෝනදන ප්‍රශ්නයක් තමයි. පොලිසියට ගේල්ලා හරියට කම්පේන කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ සමහර මුදල් තියෙන පුද්ගලිෝ කරන්නේ නීතිීය කරාමය පැමිණිල්ල කිරීම් එක වැරාදක් නැහ. හැබැයි නීතිීනියක් පත් එමන තම් කිසිම පුද්ගලෙක්ගේ සහය නැතුව ඔබට මේක කරන්න පුළුව. එකදම් දැන් අවබෝධ කර ැතිතු වැඩගත් සකල්ප කීපයක් ති න තන් කරුණු කීපයක් තිේනවා. එකක් තමයි අප සාමානයෙන් පොලිසට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ අප්‍රාධ අඩු විදාන සංග්‍රහ එකසිය නමේ කියන වගන්තයේ යටතේ. මේ වගන්තයට අනුව ඔබට අයිතියක් තියෙනවා ඔබට කිසිම් වරදක් සිද්ධ වෙලා තියෙනවනම් පොලිස්ථානයට ගිහිල්ලා ලිත වහරි වාචික හරි පැමිණිල් ලක් කරන්න. එක ඇන්නේ උබට කිසිම් අසාධාරණයක් නැත වරදක් කාගින් හරි සිද්ධ වෙලා තියෙනවනම් ඔබට අයිතියක් තියෙනවා පොලිස්යට තමන් සිද් වෙච්ච සිද්ධිය ලියලා අරංගිහිලා බාරදින්. හැබැයි මේක පොලිස් පොතේ අලවල එතකොටේඒගොල්ල ට නොම්බරයක් දීමේ වගකීමක් තියෙනවා. පොලිස්පොතේ අලවනවනම් පොලිස් පොතේ ප්‍රමාණය අනුව මේක ලියන්නට සිද්ධෙනවා. එකන්නේ ඔබ පුස්කැප් කලේක ලියනවනං ඒ තීරුගාන හරියටම වෙන්කරලා ලියන්න ටෝනේ එහෙම නැත්තම් පොලිස් පොතේ ලියනකොට පොඩි අලවනකොට ගැටුලුවක්මාතු වෙන. දෙවනි කාරණය තමයි එහෙම ඇලවෝත් අනිවාර්ම ඒ අංකයේ තමන් ළඟ තියාගන්නටඕවන ගොද පොලිසි අලවලට ඇන් පැමිලිලිය අංකයක් දෙනවා සමහර පොලිස් නිදධරගන්නවා මේක එහෙම කරන්න කැමති නෑ අනි පාර්ශය බලවත්න මොකද අපේ සාමාන්‍ය ක්‍රමය තමයි නීතියට අනුවම් පොලිසි අපිගේෙන් කියන සියලුමද ලියාගතයතු. හැබයි ප්‍රක්්ටකල වනදේ තමයි නතම් ප්‍රායිකමුන් කරන දේ තමයි කාලකන්න වැඩේ තමයි අපි කියන කහන් ඉදල උට ඕනු ගෙටලියයාගන්න ඒ ප්‍රතිපාලයේ තමයි අවසානයේදී අපි ඕනම පැමිනිල්ලක්න්න ගොට තේරුම්ග යුතු වැදගත්ම කාරණය තමයි මේක බොහෝ වෙලාට නයිතිකටුත්ක නත්තං අඩිකරනයට උවීමට ඉඩතිබෙන. ඒම නං අපි ප්‍රථම පැමිණිල්ල වැදිවිදියට කරලාති බොත් ඒක අපටම පාාවල ලක් වෙන එමනතන් අපි අයිතිවාසිකන් දිනාගන්නඒ ප්‍රශ්ණයක් වෙනවා. ඒ හින්ද. ඔබ පැමිණිල්ලක් ලිකිතව හෝ වාචිකව කරනවනං බොහොම පැහැදිලුව සඳහන් කළයුතු කරුණු කීපයක් තියෙනවා. ම ඊල්ං අධිරේදේකඔබට පැහැදිලි කරන්න ඕම ත් පොලසිය පැමිනිල්ලක් කරනකොට පොලිසිය බැඳලයින්න ඔ කියන දේලියයි. අපේ රටේ පවතින නීතිය අනුව නැතා ලෝකේ අපරාධ නීති ක්‍රියාම කන ක්‍රම දෙක්තියන නැත්තං අධිකන ක්‍රම දෙදක්තියෙන. එකක් තමයි චෝදනාත්ම ක්‍රමේ අනිතක තමයි විමර්ශනාත්මක ක්‍රමයෙන්. විමර්ශනාන්ම ක්‍රේ දිනං උසාබයට සිද්ධයක් අවට පස්සේ නඩුකාරුවෝ බැඳලයින්න සිදධ ච් සිදධ හොයයි. ැබයි අපේටේ ක්‍රියාම්මක වෙන්නන්නේ චෝදනාම්මක ක්‍රමියෙන්. එක ඇන දෙපර්ශය විසින් ඉදිරිපත් කරන කරනු ආල නඩුකාරය තියෙන කරනු අනුව තමයි තීන්දුවත් දෙන්නේ. නඩුකාරය බැඳිලන්න නැහැ සිද්ධ වෙචදේ හොයයි. ඒ නිසා ඔබ පැමිලිල්ලනං ඔබට බරපතල වගකීමක් තියෙනවා අදාළ සිද්ධිය හරියට වාර්තා කරන්න. අනිත්කාරණය තමයි මෙවැනි නඩුවක් ගයාට පස්සේ මහෙස්ත්‍රා තුසාාවේද පැමිල බොහවෙලාට මෙහන්නේ පොලිසි හැබේ පොලිසිේම් කරන්න නත්තං. ලට ැ නතතිශනයක් මාර්ගෙනු ඔබට දධ මයිතරත්වරට පැමිලි කරන්න පුළුවන්. එ හොම එතත් පැමිණිල් හරිට ලියල තියෙනක අතිශ්‍යම වැදගත්වෙනව. හැයි ප්‍රාග්ක අපේ රටේ බරපතර ප්‍රශ්නයක් තියෙනවා පහුගේ තිස්වරදු යුද්ධ කාලේ අප රටේ පොලස් නිර්ධානින් පුහුණු කරලා තියෙන්නේ අහුදයකුත් තරම් මිනිස්සු පස්සේ ඒලවන් මේක ප්‍රායක්ක ගැටලවා. වැෙනකට පොලසේ ගහම පැමිල්ල කියන්න පුළුව නිලධාර ඉන්න කීපදෙන. ්‍රචම රාත්‍රී වගේ කාලි ගියොත්තේම පැමිල්ල කියිය ගන්න ගෙනක අතිශයෙන්ම දුෂ කරයි හැයි සිදධිය සිද්ධ වුණු හම පැමණිල්ල කිරීම තමයි ඔබට වාචදායකෙ වෙන්නේ හැබැයි මේකට දැම් පහසුම් ක්‍රමයක් තියෙනවා. ඔබට අන්තර්ජාලය තියෙනවන, ඔට පුළුවන් පොලස් वेබ්ไซाइ් එකට ගහිල්ලා පොලිස්පතිට කියන්න කියලා පැමිණනිල්ලිධාන්න ශක්ෂ එක තියෙනවා. මේකට ගිහිලා ඔබට පුළුවන් ඔබේ පැමිණිල්ලියන්න. මල් ියන කොට ඔබ සැෙකිි මත්යුතු රුණු කීපයක් නයි. ර්රමනි කාරණය තමයි ඔබ ලියනදේ බොහොම සවිස්තරාම්මිකම කෙටියෙන් ලියන්නට ඕනේ. එකන අදාල සිද්ධිය පැහැදුල්වලියන්නට ඕනේ හැබැයි අනවශ්‍ය දේවල් ලියන්න හොඳනෑ මොකද ඒකෙන් වෙන්නේ පැමිණිල අනවශ්‍ය සංකීර්රණව වෙනවා. ඒහින්ද ඔට කියන්න අපිතමූ ඔබට කෙනෙක් පහර දෙනම්. එතකොටේ පහරදීම සිද්ධවෙච් ආකාරය ලියනවා මිසාක් ඊට එයයාගෙල් යත්තක ඇතිබ නෑකං යාලුකක්න් ඒ සියල්ලම ලියන්න ගියොත් වෙන්නේ පැමිල්ල කිසි ආකාරක සංකර්ණ භාාවකට පත්වනවා ො හර පලින් ාය. කාන තම ිනිස්ස ඇැිල කියන ක්කොම ියන්ග එක පොතක් මදි එක පැමිණිල්ක්ලියයනකොට තියෙන සබ්බ කලම නවම කියනවා කිය කාරණෙ ඒ නිසා විශේෂම වෙබසයිට් එකෙමක් කොතන වුණත් පැමිලිල්ල දානකොට සිද්ධ වෙච්ච සිද්ධිය නිවැරදිව. බිස්තරාම්මකො ලියන්න ඕනේ හැබේ අවශ්‍ය විස්තර නොදා. ඉළඟ කාරණය තමයි විශේෂම ඔබ පැමිලිල් ලියනකොට බොහොම පැහැදිලිව ඔබේන්නම එවගේ දම ලියාපදි චිල්ලිපිනේ හැඳුරුම් පත්තකය පැලුව සහරන්නට ඕනි වගේ දුරකථන අංකේ පැඳල් පැදිලුව සඳහන් කිරීම බැදගත්වෙලා තියෙනු. ඉන් පස්සේ තමාගේ චෝදනාම් කරන්න පුද්ගිලගේ නම ගම ඒවගේ ඔබ දන්න ඔුගේ ලියාපදිංචි ලිපිනය ඒවගේ ඔහුගේ දුරකතනේ ඔහ සබන්ධ කරග හැකි සියලුම තොරතුරු සඳහන් කළ ේතුවෙනවා. න් පසේ අදාල සිද්ධේ ලියනකොට බොහොම පරිසම් වෙන්නු බොරු නොලියයින්. පොකො සාමාන සිද්ධ වනදේ තමයි අපේ මනුසෙකට කුරහර ගැහුවත් ය පොලිසිර ගී කියන මූ මට ගැහුව ගහල මගේ බෙල්ල තිබ චේන එකකත් කඩාගෙන ගියයි කියලා. සාමානින් අපේ රටේ තියෙනවා අධිකරනේ ප්‍රමාධ්‍ය. ඒ හින්ද මේක පැමිල්ගේ උසාාව්‍යය මු වෙලස් සමට සාක්්‍යදේනට සහට අවරුද්ධක දෙක්කට පස්සේ. ඒහම සාක්ක්‍ය දෙන්නේ යනකොට තමට අ කියපු බොරු ටික මතක නෑ. අසසානනිදිී වෙන්නේ සාාවේ සාකකිදදිී ඉන්න කොට අනිපත්තිෙන තන් චෝදතියගේ නීතිී හරස් ප්‍රසහනකොට තමන්ට මතකනෑ තමම් අර චේනක කඩාගත්තයි කියපු කතා. එතකොට වෙන්නෙ සාක්කි පරස්වෙල නිකම්ම නඩුව අහ කෙර. ඒ හින්දා පලිගෙනීීම සඳහ බොරු නොලියේන්ගේීමම අධ්‍යාවශ්‍යවලලායින්න හැ ොහොමොදට බොරු මකතියා ගෙන කියලා සාක්්‍ය දීල නොච්ච දෙවලට මනිසුන්ට දඩුවන් කරන ක්‍රමවේදත් අපේ රටේ තියෙන එවට පුරදු වෙච්ච මිනිස්සුත්තිෙන්වා හැබැයි එකක සාදා සදාචාරාත්මක නැහැ. හත්වෙච්ච දිය පහැදිල ලියනවා වගේම අනවශ්‍ය දේවල් නොලේ ඉන්නවා වගේම හරියටම ඒ සිද්ධිය ලිව්වට පස්සේ ඔබ අපිමක ඔන් Onlineයින් පැමණිල්ක් කියවනවනන් අනිවාර්යම ඔබටඒගේ කොපියක් කෙනවා එකනේ ඊමල්ෙ කහරම ඔබ මේල්ලකටකක් එෙනවා ඒ පිින්ට අඋට්ක කියයාගන්න ටෝනේ. ඔබ පොලිසිට ගිහිල පැමිල කියවලනන්ති නත ද්වෙච සිද්ධිය කියවනක් අනිවාර්ම පොලිසිට මුදලක්ග්‍ය වන්න වෙන වනතන්ර මුද්‍රගාස්තුග කියවෙල. ැම ල් ට ක් ගන්න සිදධ වෙනවා. සහ මයි. නි පපාශය ලවත්නන් පැමණිල්ල පිට පත් නොදඉන්න උත්සාහ කරනවා එහම සිද්ධ වුණොත් කළ යුතු ොඳමද තමයි ඉහල නිලධාරන්ට එකට පොලස් යිසි ගන්න ගන්නත්තන්ගේSPට. ඒස්පි් ගනගත්තෑ නැත්තන් ඩජිට ලියනක. හැබැයි කියල විතර ප්‍රමාණවත්නෑ ලියනක තමයි හොඳ. මකොද කබදහර දවසක නීතිය ප්‍රියාම්ම කරගන්න ගිහම ඔය නිලධරට ලේසින් කියන්න පුළන් හමක කපටඇවිිලක්කිවවෙන්න හැ කියලා ඒනිසා ියන සියනුම ලියුම් ග්‍යාපතිංචි තැපැල්ලෙෙන් ගනවනන් එක තමමා ආක්සාබට හොඳයි මොකද JR. තියෙ තමන්ගේ ආරක්ෂව තමන් බලාගන්න ඕනේ කියන කාරණය මේ කාලකන්න ක්‍රමයයට තේ අපට සිද්ධවෙලා තියෙන අපේ ආරක්ෂව අපටම බලාගන්න. ඒවගේ පොලිසිට පැමිණිල්ල දාන්න ගියාට පස්සේ පොලිසිය අනවශ්‍ය ලෙස ඔබට කරදර හිරිහර කරනවනං තමන්ට එක ඔන් Onlineයින් යවාගන්න බැරිනම් ඊළඟට කලයුතුදේ තමයි ප්‍රිස්ත පෝස්ි එකක ෝ පැමිල්ල යවන එක. බයවනගොට ොලිසි වි ක්න ේ ලුවන් ටත් වගේ ප්‍රදේ ාර යෝජ පොිස් පතිතුමාටත් යැවවාම වෙන්නේ පොලිසිය යට ගැහුවත් අනි පැත්තර යටගහන්න බෑ. හැබැයි යවන හැම එකම ප්‍රජිස්ත පෝස්්ටකගේ යවල එක් විතාන්සිේ ලඟ තියයාගන්න අ්‍ය වශ්‍යවල න්න හැබැ සියලු කද වල ඔබ දන්න පුළුව න් යින් පැම නිල්ලා දැමුත් ඔන් ලන් ැමනිල්ල ොහම පැදිව යොම න්න ොලස්. තුමට එම ඇත්තම් පොිස් මූ ලස්ථානයටට ඉන් පසේ ඔහු මේක ඩියGටයලලා ඔහු ඒස්පීටයවනවා. ප්‍රදේශ බාර ඒස්පී තමයි පොලිස් ස්ථානා අධිපතිත යවන්නේ. පොලිස් ස්ථානාධිපති මේක අදාළ යුනිට්ට ගටයවන මෙහෙම වනාට පස්සේ සාමාන්‍යෙන් පොලිසි ඔගොල්ත් එකක සෙල්ලන් කරන්නන්නේ නනෑ පොලිස්සිය දන්නවා මේ වැඩේ කරලා තිනෙ බොහම පහැදිලව දනුමත්්‍යයන අවබෝධයක් තියෙන කෙනෙක් තමන් අෛක්ක එකක සෙල්ලන් කරනවා වගේ වැඩක් කියල උන්තේරුම්ගන්න. එහම උනහම සාමාන්‍ය නීතිය ක්‍රියම්ම කරගන්න ඉතාමක්ම පහසු. ඒ වගේම ඔබ පොලිසිටම පැමිණිලි යොමුකරට පස්ෙේ සමන ඔන් Onlineන් පැමණිල්ලක් යොමුකරොත් චැනිකෝම ඔබට ලැබෙනවා ඒ ඔබේ පැමිණිලියන්ගේේ ඔබට මේ වෙබසයි්ිකේම තැනක් තියෙනවා ඒ අන්කේ ගහල බලලා ල මොකද ෙලා යෙ කෙලා බලන්න ඒ අන්කට ගාට පස්ේ නැතගේ ඒකපුු අකගේේ වෙබ්සයිඩ් කර දැම්මහම හට පන්නෙනවා පැමිනිල්ල DIG ගාවවද තියන්නේ ඒස්SP ගාවත තියනෙන් පොලසිේද තියන්නේෙ පොලසිය දනට අරන්තියන ඇක්ෂන් එක මොකක්ද කියන කාරණය. එවගේම පොලිසිය බැඳලා ඉන්නවා අනිවාර්යම ඒ පැමිල්ල සම්බන්ධෙන් ගත්තු තීන්දුව අවසාන වසයෙන් පොලස්පතිර දැනුන්දලාඒ පිටපතක් ඕගොල්ලුන් ටේවන්් මේ එකක සාමාන්‍යෙන් තාම් දැන්ට්‍ර ලංකාවි ක්‍රියාම්මක වෙනවා ඕහමෝත් හැමවෙලේීම තමන්ගේ පා අනිත් පාර්ශය බලවත්නන් තමන් සැලකිලි මත්වීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. තමත් වැදගන්ම කාරණයක් තමයි තමන් පැමිලිල්ට දිගෙන් දිගුණම තමන්ට කිරිහර කරදර සිද්ධයෙනවනන් මේක හරියට මුල් ලියන්නේ නැහැ කෙලෙස්සකයක් තියෙනවනම් දැනටත් අපේ රට යම් යම් පුද්ගලයෝ සංවිධානතියන මේට උදව් කරන ලංකාවතින සහර සංවිධාන සම්බාර්ධීෙන් පැහැදිලි එමනතම්. විශ්වාසයක් නැහැ මාතුළ හැබයි ඔබට මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඔබට මේක ලියන්න පුළුවන්නන්. ඔබ ආසියනු වානුහිංකම් කොමිෂන් එක තියෙනවා හොන් කොන්නවල අන්න ඒ ගොලොන්ට ඊල්ල එකක් යව්ොත් සාමාන්‍යින් මගේ අත්දැකීම තමයි උන් අනිවාර්යම ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නවා ොකොද උන් අතිශයම සක්්‍රීයයි. ඒනිසා සාමාන්‍යය ඔඋබට අසාධාරණයක් වෙනවනම් අයුත්තක් වෙනවන මේක අපේ කරමී කළ හිතන් නැතුව. නිවාර්ම පියවරක් ගැනීම අවශ්‍යයි මොකද අද ැනලන එක හැට ගහන්න පුළුවන් හට ගහන එක අනිවාර්ර වගොල් හට මරන්න පුුව. ඒවගේ පැමිණිල්ල පැහැදිව සිද්ධෙ වෙන්නේ නැත්තා මේ සියල්නමත් කරගන්න බැරින කතු හොඳමදේ තමයි එකෝ නීතිී්චෙක් මාර්ගෙන් පැමිනිිල්ල කිරීම එහෙම කරන්නත් සාමාන්‍ය විශාල මුදලයක් පවැෑවෙන නිසා. යම් කෙනකගුට පැමණිලියාගෙන පහැදිලුව ගැටලු සහගතනන් අපට ඊමල් කොරොත් අපට ගලුවන් ඔබට උදව කරන්න එක තියෙන අඩු පාඩුටි කදාගන්න. කොහොම එතත් මේ රටේ පොලිස් දෙපාර්තිමින්තුව නඩත්තු කරන්නේ ඔබ ඒ එකන රිජුසසාහක්්‍ර බදදු ගෙවල තම බ මේ පොලිසිය නඩත්තු කරන්න. ඒනිසා පොලිසියෙන් වැඩක් කරගන්න ඔබට අයිතියක් තියෙනවා. थां थां ැ දන්නවා රපල් දහත් දෙ දහක් මටමෙලෙ වනැත්තන් අප රටේ නීතිය ක්‍රියාමක වෙන්නේ නෑ මේක තමයි අපේ රටේ තියනෙන කාලකන්නේ තත්ත්ව. මේකට වෙනම විශු දුමක්වන්න සිද්ධය වන. ඒනිසා බ්‍රයිබරික් වනොත් එමනන් තමඟගේ මුදල් ල්ලුවොත් මොකදඩක් කලයුත්්ට කියන කාරණය අපි ඉදිරි වැඩ සටහනකෙඩී ඔබට ඉතිරිපාත් කරන. නිත්‍රෝණී එක් එසේ වෙත. අපි සියලම දනා අරගලින් තරව ජයග්‍රහණයක් නොමැතව සිතබාගන කටයුතුකිරීම අ්‍යවශ්‍ය වෙලා තියනවා. එහම නැත්තං අපට හැමදෑම සිද්ුවෙන් කොඳ පහත් කරගෙන ගුිකානයක. කොච්චර ප්‍රබලයකුරත් අපි ඔහුට අභියෝගකිරීම අත්‍යවක්ෂයි ඒ ඔබ සඳහා විත්තරක් නෙමෙයි ඊ ළඟ පරම් ප්‍රාව සඳහා. එනිසා අර්ගෙන ස ජයකනය නුතු ඔබට සීපත් කරමින් මා ඔවෙන් සමමුගන්. ඔග සැමට්ට ජයල්.